පාර දිගේ කතාවට ගොඩක් ආදරය කරනවාව ගොඩක් ආදරෙන් මගේ channel එකට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න ලෑස්ති වෙන්න ඉදිරියට MD ට වෙන කරදරයක් සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන කලින් ආදරෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා හොඳයි නම් ඔයාටත් පුළුවන් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. එතකොට මම අරන් එන වීඩියෝ ඉසනින් තප්පරෙන් දැනගන්න ඔයාටත් අවස්ථාව තියෙනවා. ඉතින් ඔයා දන්නව මේ වෙනකොට ඒ තමයි රෙහාන් වගේම සරණේ ගොඩක් සතුටින් ජීවත් වෙනවා. හැබැයි මේ දැන සතුටින් ජීවත් වෙන්නේ බණ්ඩා හැම ප්‍රශ්නයම එයා කරගෙන ජීවත් වෙන හින්දා. කොටින්ම කියනවා නම් නානයක්කාර ඇතුළු පිරිස විශේෂයෙන්ම කියනනම් ඩාලින් ඇතුළු කට්ටිය ඒ විතරක් නෙමෙයි. MD ඇතුළු කට්ටිය මේ කරන වැඩ නිසා සරණගේ පෞල් ජීවිතේ කඩාකප්පල් වෙන්නත් තියෙනවලුකු ඉඩක්. හැබැයි ඉතින් මේ සියලු දේවල් එක්ක හැප්පෙනවා බණ්ඩා ඒකත් එක්ක සරණට රෙහාන් එක්ක ගොඩක් සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් කෙසේ වෙතත් දැන් ඉදිරියට අපිට මෙන්න මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔයා දන්නවා දැන් MD සම්පූර්ණයෙන්ම රුක්ෂාන තමන්ට කතා කර බව තමන්ගේ නොනට හැංගුවා. ඉතින් ඒක එච්චර හොඳකට සිද්ධ වෙච්ච දෙයක් නම් නෙවෙයි. MD ගේ නරක වෙලාව කියලයි ඔන්න මට නම් හිතෙන්නේ. ඒ කියන්නේ දැන් MD අනිවාර්යයෙන්ම රුක්ෂාන ගෙදර යනවනේ. ඉතින් මෙන්න මේ ගෙදර ගියාට පස්සේ අනිවාර්යයෙන්ම බණ්ඩට මේ ගැන දැනගන්න ලැබෙන්නේ මාට ඇතුළු කට්ටිය මේ ගෙදර ගැන ඇහගහගෙන ඉන්න නිසා. ඉතින් ෂුවර් එකටම බණ්ඩ ඇතුළු කට්ටිය අර නානයක්කාරට වගේම රෙහාන් නංගිට කරපු දෙයම MDටත් කරාවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කියනවා නම් MDගේ නෝනට මේ රුක්ෂාන ගෙදෙට අපේක මාට්ටු කරලා දුන්නොතින් එහෙම අනිවාර්යයෙන්ම කිසිම කිලුටක් නෑ. MDට නැවත වතාවක් රෙහාන් ගැන කිසිම දෙයක් සොයා බලන්න, සරණ රෙහාන් කසාදය ගැන සොයා බලන්න කිසිම අවස්ථාවක් මේ නොන ලබා නොදේවි කියලයි ඔන්න අපිට බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් චාන්ස් එකක් තියෙන්නේ. ඉතින් ඒ කියන්නේ MDත් රෙහාන් සරණ ජීවිතෙන් ඈත් වෙලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්නව නම් රෙහාන් සරණේ මේ දෙන්නගේ ජීවිතේ ලස්සනට ගත කරන හැටි ගැන අපිට ඉදිරියේදී හරිම ලස්සනට පාර දිගේ කතාව හරහා දැක බලා ගන්න අවස්ථාවක් ලැබෙනවා කියන එකයි ඔන්න මම මේ වීඩියෝ එකෙන් ඔයාට සටහනක් විදියට තියන්නේ.